තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම සදහම් මකරන්දේ සුවදෙන් පිනිසිත් නිවාස සනහන බෞද්ධ රූපවාහිනිය මේ පැයේදී සම්නිවේදනය කරන දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ කලුතර ඈතගම බෝසත් මාපියස්සවන පරිසරයේ පිහිටි බෞද්ධ නාලිකාවේ කලුතර ශාඛාවේ මූලිකත්වයේ මෙය තුම් දේශනාව වෙනුවෙන් වැඩම කොට බදහල වර්කා පොළ හැලකල දංගෝ පිට අමරාවතිය සදහම් සේනාසනාධිපති පූජ්‍යපාද කැරණේ අජිත පින්වත් ස්වාමින් වහන්සේ අපේ පළමුවෙන් සාතුනාදෙන් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 මේ තුම් දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා ඉසුරු උයන මුල් ඇලමුල්ල පයාකල පදිංචි अतुलवे अनोचनी प्रिय दक्षिण महात्म्य प्रधान एपिंगस एह मनमेमदनाम धर्मश्रमणे विनुन सुधान मिथंगसेट मेतुमु देशनावसीदुकन हटियट पिन्वत्स्वामी महंसेट आराधना करम अवसरय्यपे हाँ द्रोणे साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स अंगुत्तर निकाये दशक निपातो उपाली वग्गो काम भोगी सुतंति उतुम बुद्ध रत्नेट उतुम श्री सद्धर्म रत्नेट उतुम श्रावक महा संग रत्नेट यान उतुम त्रिविध रत्नेट अपहम दिनागेम गौरवादर नमस्कार वेवा गरुतर महा संगरत्नेन अवसराय श्रद्धावंत कारुणिक पिन्वतुनी पौले बहु ज्ञाति हितैसीन एकतु पहदु करगेन अदमेम दम दिसुमट तम सदहति दायकत्व लबागेन खटेतु करन लबन्नी पयागल लूल एलमुल्ल इसरु उयन उपदेशे पदिंची अतुलुवगे अनोचनी प्रियदक्षिका महात्म्य एतुलु पौले दूदरु ज्ञाति पिरिस एकतु वेन इतिन अपि एम पिन्वत् महात्मिय प्रदान पौले हेमट सित्पतमिन आशीर्वाद करनवा ओब हेमदिना एक्व सिदु करन मेम धर्म दान मे कुसले ओब हेमदिनाटमत् लोके पुरा सदहम श्रवणे करन सीलु दिनाटमत्
චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමිතාවක්ම වෙත්වා කියලා. අද ඔබට ශ්‍රවණය කරන්නට ලැබෙනවා තරමක් සවිස්තරාත්මක දේශනාවක්. මේ දේශනාවේ තියෙන විශේෂත්වය තමයි ගිහි පින්වතුන් ලාභම ඉලක්ක කරගෙන සිද්ධ කරපු දේශනාවක්. ගිහි ගෙදර ගත කරන පින්නතුල්ලාව බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ කාම භෝගී ගිහි අය කියලා. කාම භෝගී ගිහි අය කියලා කියන්නේ ලෞකිකව මිල මුදල් හරිහම්බ කරමින් ගොවිතැන්පත් කටයුතු, වෙළඳ ව්‍යාපාරික කටයුතු, රැකී රක්ෂා කටයුතු සිද්ධ කරලා ලෞකිකව සැප සහගතව ජීවිත ගත කරන අයට කියනවා කාමභෝගී ගිහි අය කියලා කියනවා. ත්‍රෝබත් එහෙම පිරිසක් නේද? ගිහි ගෙවල් වල ඉන්න පිරිස්නේ. එතකොට මේ ශාසනයේ තියෙනවා ප්‍රධාන වශයෙන් මේ පාරවල් දෙකක්. එකක් තමයි මේ පැවිද්දන් යන පාර. ඒකට ශ්‍රමණ ප්‍රතිපදාව කියලා කියනවා. තවත් එකක් තියෙනවා මේ ගිහි අය ගමන් කරන පාර. ඒකට කියනවා ගිහි ප්‍රතිපදාව කියලා කියනවා. උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ පැවිදි පිරිසට විතරක් නෙමෙයි. ගිහි පිරිසට උන්වහන්සේ බොහෝසෙයින්ම ධර්මයේ දේශනා කරලා තිබෙනවා. ගිහි අය ගත කරන ජීවිතය ගැන උපමාවකින් කිව්වොත් එහේ මේ වගේ. පැටියෙක් වදාපු වැස්සියක් ඉන්නවා. එතකොට මේ මව් වැස්සී තමන්ගේ ආහාර අනුභව කරන්නත් ඕනේ. ඒ වගේම වගකීමක් තියෙනවා. මොකද්ද? පැටියාව බලා ගන්නත් ඕනේ. තබනොත් තන කමින් පැටියවත් බලා ගන්නවා වගේ ගිහි ගෙදර ගත කරන අයට කාමභෝගී ගිහි සැප විඳින්නත් ඕනේ. හැබැයි ධර්මයේ හැසිරෙන්නත් ඕනේ. ගිහි ගෙදරත් ඕනේ, ධර්මයක් ඕනේ. ତେଲେ ගිහි ගෙදරත් ඕනේ නම් ධර්මයක් ඕනේ නම් අපිට හිතෙන්නේ මේක ආකාර දෙකක් කියලාද ආකාර එකක් කියලාද? අපිට ගිහි ගෙදරත් ඕනේ, ධර්මයේ හැසිරෙන්නත් ඕනේ. තව විදිහකින් කිව්වොත් රැවුලත් ඕනේ. ඊළඟ එක මොකක්ද? කැඳත් ඕනේ. එහෙනම් රැවුලයි කැඳයි දෙකම බේරෙන විදිහේ දේශනාවක් අද ඔබට කියලා දෙනවා. තේරෙනවද? කාම භෝගී සූත්‍රය. ලෞකිකව කම්සප අනුභව කරන ගිහි පුද්ගලයන් ගැන වදාළ උත්තම සම්බුද්ධ භාෂිතය. ඒ කාලේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් දවසක් අනාථ පින්ඩික ගෘහපතිතුමා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණියා. එතුමා විසින් පූජා කරපු ආරාමෙමයි භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ. කොච්චර පින්වන්තයෙක්ද බලන්න කොනේ. ඉතින් භාගතුන් වහන්සේ බැහැදකින්ද පැමිණිලා වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. අනාථ පින්ඩික ගෘහපතිතුමාට භාගතුන් වහන්සේ මෙහෙම පවසනවා. ගෘහපතිය, කාමසප අනුභව කරන පුද්ගලයන් 10 දෙනෙක් ලෝකයේ පැහැදිලිවම දක්නට ලැබෙනවා. ලෞකිකව ගිහි ගෙවල් වල ඉන්න පුද්ගලයෝ කී දෙනෙක් දක්නට ලැබෙනවද? කොට්ටාස 10ක්. ඒ කොට්ටාස 10ට අයිති වෙන්නේ කවුද? දැන් ඔන්න ඔබත් බලන්න ඕනේ ඔබ මොන කොට්ටාසේද ඉන්නේ කියලා. තේරෙනවද?
මේක හරි වැදගත්ම දේශනාවක්. ඔන්න පළවෙනි කෙනා ගෘහපතිය මෙහිලා කම්සප අනුභව කරන පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ සල්ලි හම්බ කරන, රස්සා කරන, ගොවිතැන්පත් කරන, වෙළඳ ව්‍යාපාරික කටයුතු වල නියැලෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒතර කම්සප කියන එකෙන් ඒක තමයි මෙතනදි මේ තේරුම් කරලා දෙන්නේ. ඒතර මම මෙතන ඉඳලා දිගටම කතා කරන්නේ කම්සප කියන වචනේ. කාමසප. ගෘහපතේ මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. අධර්මයෙන් කියලා කියන්නේ සිල් කඩාගෙන ගුණයක් නැතුව බොරු කපටිකම් වංචා කරමින්. සැහැසි ලෙස කියලා කියන්නේ විවිධ කූට උපක්‍රම යොදමින් විවිධ වංචනික දේවල් කරමින් විවිධ පිරිස් මුලා කරමින් තවදකින් කිව්වොත් අනිත් අයට වදහිංසා පමුණුවමින් සැහැසි ලෙස දරුණු විදිහට. ඒතර අධාර්මිකයි දරුණු විදිහට සල්ලි හම්බ කරනවා. භෝග සම්පත් උපයනවා. හරිද? අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමන් සැප විඳින්නෙත් නැහැ. තමන් විනෝද වෙන්නෙත් නැහැ. ඒක තමන්ගේ ඥාති හිතයි සීන්ට බෙදන්නෙත් නැහැ. පිනක් කරන්නෙත් නැහැ. ඔන්න පළවෙනි කෙනා. එහෙනම් ඒ જાතියයි මේ සමාජේ නැද්ද? ඉන්නවා. නැහිලා නැහිලා, මැරිලා මැරිලා, වද වෙලා හම්බ කරනවා. ඒ හම්බ කරන්නේ අධාර්මිකව. හරිද? දරුණු විදිහට, නපුරු විදිහට තමයි හම්බ කරන්නේ. එහෙම කරලා මෙයා සල්ලි හම්බ කරනවා. හම්බ කරලා තමන් සැප විඳින්නේ නැහැ. තමන් හරියට කන්නේ අඳින්නේ තේනවා. තමන් පහසුකම් අත්විඳින්නේ තමන්ට කිසි සතුටක් නැහැ. හම්බ කිරිල්ලක් තියෙනවා. තමන්ගේ දෙමව්පියන්ට, ඥාතීන්ට, හිතයිසීන්ට යුතුකම් ඉෂ්ට කිරීමක් වෙන්නේ නැහැ. ඒ වගේම පිනට දහමට යොදන්නේ නැහැ. අර හම්බ කරනදී. ඔන්න පළවෙනි කෙනා. දැන් දෙක. දෙවනි කෙනා ගෘහපතිය මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා. අධාර්මිකව සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. ඒතර සැහැසි ලෙස කියන එක දැන් දන්නවනේ. දරුණු විදිහට අනුන්ට වද දීලා කූට උපක්‍රම කරලා බොරු කියලා වංචා කරලා සැහැසි ලෙස භෝග සම්පත් සොය හම්බ කරනවා. හම්බ කරගත්ත දේකුත් තියෙනවා. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා තමාව සුවපත් කරයි. තමන් සැප විඳිනවා. හරිද? පිනවයි. තමන් විනෝදෙන් සතුටෙන් ඉන්නවා. අධාර්මිකව දරුණු නපුරු විදියට හම්බ කරලා තමන් සුවසේ ඉන්නවා. කාල බීලා ඉන්නවා. තමන් සන්තෝෂෙන් ඉන්නවා. එනමුදු බෙදානොදී ඥාතීන්ට යහළු මිත්‍රයන්ට යුතුකම් කරන්නේ. කොටිම අම්මා තාත්තා ගැනවත් බලන්නේ. මං හම්බ කරගත්තේ ඈ මම දුක් මහන්සි වෙලා. කාටවත් බෙදන්න නෙමෙයි මේවා තියෙන්නේ මට විඳින්නයි කියලා තමන් සැප විඳිනවා. පින් නොකරයි. පිනකට යොදන්නෙත් නැහැ. හරිද? ඔය දෙවන පුද්ගලයා දැන් බලන්න ඕන ඔබ ඔබේ ලයිස්තුව මෙතනදී කොතනද ඉන්නේ කියලා. ඔබ මේ 10 දෙනාගෙන් කොතනටද අයිති වෙන්නේ කියන එක අද 100%ක්ම දැනගන්න දවස. එන එක්තරා පැත්තකින් මේක ශාස්ත්‍රයක්. තේරෙනවද? මේ ශාස්ත්‍රය කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. තුන්වන පුද්ගලයා ගෘහපතිය. මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයයි. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් හම්බ කරනවා. අධර්මයෙන් සැහැසි ලෙස භෝග සම්පත් සොයා
තමාව සුවපත් කරයි. සැප විඳිනවා. කනවා බොනවා අඳිනවා ගමන් බිමන් යනවා. පිනවයි. සුඛෝපභෝගීව ඉන්නවා. බෙදා දෙයි. යුතුයකනුත් ඉෂ්ට කරනවා. පින් කරයි. පිනුත් කරනවා. හැබැයි හම්බ කරන්නේ කොහොමද? අධාර්මිකව දරුණු නපුරු විදිහට. අධාර්මිකව දරුණු නපුරු විදිහට හම්බ කළත් මේ පුද්ගලයා ඒව හම්බ කළා තමන් සැප විඳිනවා තමන් සතුටෙන් විනෝදෙන් ඉන්නවා ඒ වගේම තමන්ගේ ඥාති හිතයිසීන්ට දෙමව්පියන්ට බෙදනවා පිනටත් යොදනවා එහෙම මිනිසුත් එන ලෝකේ ඉන්නවනේ අධාර්මිකව හම්බ කළා පින් කරන අය නැද්ද පින් කරන අය ඉන්නවා ඒ තුන්වෙනි කෙනා හතරවන පුද්ගලයා ගෘහපතිය මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා ධර්මේනුත් අධර්මේනුත් සැහැසිලසත් නොසැහැසිලසත් භෝග සම්පත් සොයයි ධර්මේනුත් හම්බ කරනවා හොඳිනුත් හම්බ කරනවා හොඳින් බැරි නම් සිංහල භාෂාවේ තියෙන වචනයක් හොඳින් බැරි නම් නරකි තේරෙනවද ආන් ඒ වගේ හොඳිනුත් නරකිනුත් හම්බ කරනවා ඒ වගේම සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් හම්බ කරනවා. අනුන්ට දුක් කරදර නොදී හම්බ කරනවා. අනුන්ව තලාපෙලාත් හම්බ කරනවා. අපි හිතමුකෝ මෙහෙම. මොන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තියෙනවා. සුළු පරිමාණයක් වෙන්න පුළුවන් ගාවන් ෆැක්ටරි එකක්. හරිද? දැන් ළමයින්ගේ සාමාන්‍ය වැඩමුරේ අපි හිතමු පටන් ගන්නේ උදේ 8:00යි හවස හතරමාරයි කියලා. අපි එහෙම හිතමුකෝනේ. ඊට පස්සේ කිනා අද ටාගට්ස් ඕනේ. ඔයාලට ඕටි දෙන්නේ නැහැ. හත වෙනකන් අද කරන්න ඕනේ. කරේ නැත්නම් හෙටේ ඉඳලා රස්සාව නැහැ කියන නැහැ කියලා හිතා ගන්නවා. දැන් මොකද වෙන්නේ? රස්සාව නැති නිසා බයට මහනවා. එහෙම වෙන්නේ නැද්ද? නැත්නම් කියලා මේ පැය දෙක ඇතුළත ෂිප්මන්ට් එකක් තියෙනවා. යව්වේ නැත්තම් කම්පැනි වහන්න වෙනවා. ඔයලා කොහොම හරි මේක කරලා දෙන්න. ඔළුවෙන් හිටගෙන හරි. දැන් මොකද වෙන්නේ? ඔළුවෙන් හිටගෙන හරි වැඩ කරන්නයි හදන්නේ. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. ඕන හැමතැනම බැලුවා කහ නෑ. ඒක වෙනම කතාවක්. කහ කුඩු නෑ දැන් ගන්න. ඉන්දියාවෙන් බඩු වෙන්නේ නෑ කොරෝනා නිසා. හරිද? බංග්ලාදේශයෙන් එන්නේ නෑ. අනිත් රටවල වලින් එන්නේ නෑ. දැන් කහ ඕනිමයි තේනවද දැන් කහ නැතිකොට කහ තියෙන කාලයට වඩා කහවල අවශ්‍යතාවය එනවා ඒක හැටියක් නේ කහ තියෙන කාලේ ඉච්චර කහ ඕනෙ උන්නේ නැහැ නේද කහ නැති වෙලාවට මොකද වෙන්නේ නැති අවශ්‍යතාවත් ඇති වෙලා පුළුවන් නම් රොටි පුච්චන්නත් කහ දානවා එහෙම වෙන්න පුළුවා ඒක මිනිසුගේ හැටියක් දැන් කියනෝ මේ කහ කිලෝ තියෙන්නෙම සන්තකේටම තියෙන කිලෝ 25යි. මේක අස්වැන්න වැඩි කරන්න ඕනේ. අයියෝ මුදලාලි. මොක සුළු දෙයක්. පාම්පිටි පොඩ්ඩක් කලවම් කරලා දාන්න. පව් සිද්ධ වෙන්නේ නැහැ. හැම දිනාටම නෑ හැමතැනම නෑනේ ගණ්ඩත්. තේනවද? පාම්පිටි එක කලවම් කරලා දැන් පව් ගෙදසලා අහුවුන්නේ නැද්ද එහෙම? කහ දානවා. කහ පාට විතරයි කහ නැහැ. පාටර තියෙනවා කහ කොඩු ටික. හොද්දර දැම්මට පස්සේ කහ නැහැ. කලවම් කරලා. සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත්. ධර්මේනොත් අධර්මේනොත් හම්බ කරනවා. බලපුගේ හම්බ කළා මොකද කරන්න කියලා. ධර්මේනොත් අධර්මේනොත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් භෝග සම්පත් සොයා. තමන් සැප විඳින්නෙත් නැහැ. තමන් පහසුකම් අත් විඳින්නෙත් නැහැ. ඥාති යුතුකම් ඉෂ්ට කරන්නෙත් නැහැ පින් කරන්නෙත් නැහැ දැන් පුද්ගලයෝ කී දෙනයිද හතර දෙනයි හරිද අධර්මයෙන් සැහැසි ලෙස පුද්ගලයෝ තුන් දෙනයි හරිද දැන් මේ කිව්වේ ධර්මයෙන් අධර්මයෙන් සැහැසි වුණු සැහැසිව ඔන්න පළවෙනි පුද්ගලයා ප්‍රධාන වශයෙන් හතරවෙනි කාරණේ පස්වෙනි කාරණේ ගෘහපතියේ මෙහිලා කාමසප අනුභව කරන පුද්ගලයෙක් ඉන්නවා ධර්මේනුත් අධර්මේනුත් සැහැසිවත් නොසැහැසිවත් භෝග සම්පත් සොයයි හොඳින් බැයි නම් නරකයි
සාමෙන් බැරි නම් යුද්ධෙන් එහෙමනේ මිනිස්සු එහෙමයි සාමෙන් බැරි නම් යුද්ධෙන් හරි වැඩේ කරමුයි කියලා තමයි කියන්නේ ආන් එහෙම ජාතිය එක්කෙනෙක් මේ විදිහට ධර්මේනොත් අධර්මේනොත් සැහැසිවත් නොසැහැසිවත් භෝග සම්පත් සොයා තමන් සැප විඳිනවා තමන් පහසුකම් අත් විඳිනවා හැබැයි අම්මා තාත්තරවත් සලකන්නේ නැහැ යුතුයකම් ඉෂ්ට කරන්නේ නැහැ පිනකට යොදන්නේත් නැහැ කී දෙනාද දැන් පස් දෙනයි මොන හය වෙනි කෙනා ගෘහපතිය මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා ධර්මේනුයි අධර්මේනුයි දරුණු විදිහටයි හොඳ විදිහටයි භෝග සම්පත් සොයයි හරි භෝග සම්පත් සොයා තමන් සනීපෙට ඉන්නවා සුවසේ ඉන්නවා ඒ වගේම ඥාති යුතුකම් ඉෂ්ට කරනවා පින් කරනවා හොඳින් නරකින් දෙකෙන්ම හම්බ කරලා තේරෙනවද පින් කරන එක කියන්නේ මේ වගේ එළවලුත් විකුණනවා තේරෙනවද මසුත් විකුණනවා එළවලු විලඳාම කියන එක අධාර්මික විලඳාමක් නෙමෙයි මස් විලඳාම මංශ වණිජ්ජා ධාර්මිකයිද අධාර්මිකයිද අධාර්මිකයි හරිද එතකොට සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අපි ළඟ සේවකයෙක් වැඩ කරනවා කියන මම තමුන්ට මාසෙට රුපියල් 30000ක් දෙන්නම් සාමාන්‍ය විදිහට වැඩ කරගෙන යනවා වැඩ වැඩි වෙන කාලේ එනවා ගොඩාක් ලාභ ලැබෙනවා රෑ වෙනකන් තියා ගන්නවා ඒ 30000යි සේවකයාගේ හිත හදන්නේ හේතුගේ සැහැසිලිස නෙමෙයිද මිනිස්සුන්ව මරෝලා 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 වැඩ අරගෙන සොච්චම් පඩියක් දෙනවා එහෙම කරන්නේ නැද්ද මිනිස්සු එහෙම කරනවා මෙවෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒකයි gedara aya ununuwe genalla සුවඳ හමන්ඩ අනුභව කරනවා සේවකයන්ට මං අන්න ඉතුරු කරපු ටිකක් තියෙන ඔබ කාපා නැත්නම් දැන් කඩෙන් ගේන්න හදන්නේ ගෙදර ඉන්න සමාජික ගාන්න විතර ගාන හදනවා උන්ට ඕනේ එහෙම නැහැ තඹ ගන්න නැත්තේ ඕනට සලකන්න හොඳ නැහැ නරක් වෙනවා ඔලුවට අත හොදනවා අපි අතපල්ලෙන් වැටලා තියා ගන්න ඕනේ නැත්නම් ඈ ගෝණි නැතුව කොහේ යන්නද ගෝණි නැතුව කරේ ගියහම මක් වෙනවද නේද ගෝණි නැතුව කරේ යන්න එනවා ඕනට වඩා බුරුල පෙන්වන්න එපා අර මිනිස්සුන්ව තලල පෙලල කරුණා මෛත්‍රිය තේනවද නැති කර ගන්නවා විනාශ කර ගන්නවා පුද්ගල ඇසුරු කරනකොට අපිට මොලේ තියෙන්න ඕනි පුද්ගල දුරස්තභාවය දැන් පුද්ගල දුරස්තභාවය කියන එක මේ කොවිඩ් වලට විතරයි තියෙන්නේ නෙමෙයි කොවිඩ් නැතත් ඒක අවශ්‍යයි තේනවද ඒක නිසා සමහරු හිතාගෙන ඉන්නවා තමන් ධාර්මික වීම තමන්ට අලාභයක් අවඩක් අවාසියක් කියලා. අනේ එහෙම වෙන්නේ නැහැ. ධාර්මික වීම අවාසියක් අවඩක් නපුරක් නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ ලෝකෙට. රහතුන් පහළ වෙන්නේ නැහැ මුනිවරු පහළ වෙන්නේ නැහැ. පහළ වෙනවද? ඇයි බුදුවරු රහතුන් මුනිවරු පහළ වුණේම ධර්මයෙන්නේ? අධර්මයෙන්ද? ගුණයෙන්නේ නුගුණින්ද? ඒක නිසා මේ හයවෙනි පුද්ගලයා ධර්මයෙන් අධර්මයෙන් සැහැසිව නොසැහැසිව භෝග සම්පත් උපයනවා උපේලා තමන් සනීපෙට ඉන්නවා තමන් විනෝදෙන් සැප පහසුකම් අත්විඳිනවා ඒ වගේම බෙදනවා පින් කරනවා දැන් පුද්ගලයෝ 6 දෙනයි 7 වෙනි කෙනා ගෘහපතිය මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා ධර්මයෙන් නොසැහැසිලිස භෝග සම්පත් හොයනවා. හරි ධාර්මිකයි. අනුන්ට පාඩුවක් අලාභයක් නපුරක් කරන්නේ නැහැ. නොසැහැසිලිස අනුන්ව තලල පෙල්ල හම්බ කරනවා නෙමෙයි. හරි ධාර්මිකයි. හරි තැම්පත් චරිතයක්.
ධර්මයේ නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා හැබැයි තමන් කන්නේ බොන්නේ කුම්මැහියෙක්. ඒ මහත්ය හරි හොඳයි. ඒ නෝන හරි හොඳයි. තේනවද? ඒ හොඳයි කියන්නේ කාටවත් හිංසාවක් පීඩාවක් කරදරයක් කරන්නේ නැහැ කියන අදහසින්. ඒක ගුණයක්. හැබැයි තමන් කන්නේ බොන්නේ තමන් අඳින්නේ තමන් සැප විඳින්නේ උපේන දෙයින් තමන්ට තමන් සුව පහසුවක් ළඟා කරගන්නේ භවභෝග සම්පත් තියෙනවා නොතිබිලා නෙමෙයි දැන් මෙතන කියනවනේ භෝග සම්පත් සොයයි හොයන්නේ කොහොමද ධාර්මිකව කාටවත් කරදරයක් පීඩාවක් හිංසාවක් නොකොට එනං ඒක ප්‍රශංසනීයයිනේ හැබැයි තමා සුවපත් නොවේයි තමන් සතුටක් නොලබයි යුතුකංග ඉෂ්ට නොකරයි පිනකටද නොයදවයි පින් කරන්නේ ධාර්මිකව හම්බ කරනවා එනං ඒ જાතිය ඇත් ඇතිනේ කොවිද කියලා දන්නේ ඉතින් තමන්මයි දන්නේ කොවිද ඒ පුද්ගලයා ඉන්නේ කියලා මෙතෙන්දි වැදගත් වෙන්නේ අනුන්ව බලන එක නෙමෙයි එහෙනම් තමංග බලා ගන්න එකයි තමංග මැන ගන්න එකයි අටවෙනි කෙනා ගෘහපතියේ මෙහිලා කාමසප අනුභව කරන පුද්ගලයෙක් ඉන්නවා ධර්මයෙන් නොසැහැසි ලෙස ඒ කියන්නේ දරුණු නොවි භෝග සම්පත් සොයයි ධර්මයෙන් නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමන් සනීපෙට ඉන්නවා තමන් සුවපහසුව ඉන්නවා හැබැයි යුතුයකම් ඉෂ්ට කරන්නේ පිනකට යොදන්නෙත් නැහැ. එනං ඒ જાතිය ඇත් ඉන්නවා. ඒ જાතිය තමයි කියන්නේ මම කාටවත් දුක් ගින්දර කරදර දීලා හම්බ කරන මිනිසෙක් නෙමෙයි. හම්බ කරව මිනිසෙක් නෙමෙයි. දැක්කනේ මම ගී සතිය ගෙන ආපු කාර් එක. දැක්කනේ මගේ බෙන්ස් එක. දැන් මම ලබන මාසේ ගන්න ඉන්නේ ලොකු ලොරියක්. කතාව ඇත්ත ධාර්මිකව ඒ කරන්නේ. සනීපෙට ඉන්නවා තට්ටු ගාන්න ගේ හදනවා හරිද හැබැයි පුතෝ එයා කියනවා මම දුක් මහන්සියෙන් කාටවත් කිසිම අනතුරක් නොකොට හානියක් නොකොටයි මේව හම්බ කරගත්තේ හැබැයි මගෙන් ඉල්ලගෙන ඉන්න එපා උඹලා මේව මගේ මහන්සිය මං හම්බ කරපුවා තරහ වෙන්න එපා පුතෝ අධාරෙම්කෝ හම්බ කරපුවා නෙමේ දේශපාලකයන් පස්සේ ගිහිල්ලා තේනවාද මෙවට පරපුරෙන් ලැබිච්ච දීපල වස්තුවකුත් දෙමේ මමම ධාර්මිකව නැහිලා නැහිලා හම්බ කරගත්තේ ඒවා මේ ඔක්කොම වතු කුඹුරු තේනවද අර වගේ අර පොල් වත් නේද තේ වත් කුරුදු වත් ලෝරි කාර් නේද වෑන් ජීප් ඔක්කොම මං දුකසී හරි හම්බ කළා උපයාගත්තේ ඒවා හැබැයි ඉල්ලගෙන විතරක් එන්නේපා තරහ වෙන්න එපා. ඉල්ලගෙන එන්න එපා. තමන් සනීපෙට ඉන්නවා යුතුයකම් ඉෂ්ට කරන්නේ. පිනකට යොදන්නෙත් නෑ. පන්සල් වලට මොකටද? අපිට වඩා තියෙනනේ පන්සල් වලට. එහිම බණත් කියනවා. එහිම බණත් ඇහෙනවා. වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මේ කීවෙනි එක්කිනාද? අටවෙනි එක්කිනා. තව කී දෙනෙක් ඉන්නවද? දෙන්නෙක් ඉන්නවා. ගෘහපතියේ මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා ධාර්මිකව කාටවත් වද නොදී නොසැහැසිව භෝග සම්පත් සොයයි ධාර්මිකව නොසැහැසි ලෙස භෝග සම්පත් සොයා තමන් සනීපෙට ඉන්නවා තමන් පහසුකම් අත්විඳිනවා ඒ වගේම අනිත් අයට බෙදනවා යුතුයකම් කරනවා තේනවද පිනුත් කරනවා එහෙම කෙනෙකුට නැති ප්‍රශංසා ගොඩයිනේ. ඇයි තමන් ධාර්මිකව හරි හම්බ කරලා යුතුය කණුත් ඉෂ්ට කරලා පිනුත් කරනකොට එහෙම කෙනෙකුට කවුරු කියලාද කියන්නේ? ඈ යකඩ මිනිස්සයද රිදී මිනිස්සයද රත්තරන් මිනිස්සයද? ඈ ඇයි යකඩ මිනිස්සය කියන්නේ නැත්තේ? ඇයි රිදී ලෝකඩ වගේ මනු දාන්නේ නැත්තේ? නේද? රත්තරන් කියලා දානවනේ. රත්තරන් මිනිස්සෙක් කියලා කියනවා. ඇයි? අපිට දෙන නිසා දෙන කෙනාව ප්‍රියයිනේ අපිට අපිට දෙන නිසා අපි කියනවා රත්තරන් මිනිස්සයා
කීයකින් හොයාගන්න බෑ කියලාද කියන්නේ ඈ 100කින් හොයාගන්න බෑ කියනවනේ එහෙනම් 1000කින් හොයාගන්න බෑ කියනවා කතාවත් ඇත්ත 1000කින් හොයාගන්නත් බෑ හැබැයි බාගතුනස මෙහිමත් පවසනවා එනම් මුදු මොහොතල මේ ಗುಣ තිබ්බත් භෝග සම්පත් පිළිබඳව ගිජු ඌයේ වෙයි හම්බ කරපු දේවල් වලට අධික තණ්හාවෙන් ඉන්නේ තේනවද මගේ මගේ කියලා වෙවුලුම් කනවා යුතුයකම් කරනවා පින් කරනවා හැබැයි හම්බ කරපු දේවල් මත්නේ නැහිලා ඉන්නේ මත් ඌයේ වෙයි මම ඉතින් මැරෙන්නේ ණයකාරයෙක් වෙලා නෙමෙයි මේ පලාතෙම සල්ලිකාරයා වෙලා තමයි මම මැරෙන්නේ මම පරම්පරා 25කට හම්බ කරලා තියෙනවා මම මේ හම්බ කරපෙන් එක වැලි කැටයක්වත් කාටවත් දුක් ගින්දර දීලා හම්බ කරපුව නෙමෙයි කතාවත් ඇත්ත ඒ જાතිය නැද්ද ඒ જાතිය කෙනෙක් නෙමෙයි කියන්නේ හැබැයි ගිජු වෙනවා මත් වෙනවා එහි බැසගත්තේ වෙයි එයා හිතනවා ජීවිතේ දැන් හරි සමහරු කියනවා දැන් ඉතින් මට මලක් කමක් නැහැ දැන් මේ මාර්ගපල ලැබිලාද නෑ කීයක් හරි ධර්මිකව හම්බ කරලා නේද හොඳට සැප පහසුකම් ඇතුව නිවාස තනාගෙන වාහන කීපයක් අරගෙන වෙළඳ ව්‍යාපාර කරගෙන ඉන්නකොට කියනවා දැන් ඉතින් මට මලක් කමක් නැහැ මං ඉතින් විඳින්න ඕන සැප ඔක්කොම විඳලා තියෙන්නේ මල් ලෝකේ යන්න තියෙන හැම රටකටම ගිහිල්ලා තියෙන්නේ එහෙම කියනවා. ඒතර අනිත්‍යයත් පුදුම වෙනවා. ඒ වගේ ඇඩවිනේ ලෝකෙ. අනික ධාර්මික මිනිස්සෙක්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ගිජු වෙලා මත් වෙලා ඒ වස්තු සම්පත් වලම බැසගෙන ආදීනව නොදක්නාසුළු ඌයේ. ඒ ඇල්මෙන් නිදහස් වන ප්‍රඥාව නැතුව භෝග සම්පත් අනුභව කරයි. අනේ මේවා අනිත්‍යයිනේ. මට හිස් අතින්නේ මේ කොච්චර දීපල වස්තුව තිබ්බත් පරලෝකයට යන්න වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ කීවෙනි කෙනාද? නවවෙනි කෙනා. ඔන්න අන්තිම කෙනා. දහවෙනි කෙනා. ගෘහපතිය මෙහිලා කාමසප අනුභව කරන එක් පුද්ගලයෙක් ඉන්නවා. ධාර්මිකයි. නොසැහැසිව භෝග සම්පත් සොයයි. ධාර්මිකව නොසැහැසිව භෝග සම්පත් සොයා තමන් සනීපෙට ඉන්නවා තමන් පහසුකම් අත්විඳිනවා යුතුයකම් ඉෂ්ට කරනවා පිනටත් යොදවනවා ඒ වගේම ඒ භෝග සම්පත් පිළිබඳව ගිජු නොවේ වේයි මගේ කියලා වෙවුලුම් කන්නේ දැන් කලින් කෙනා එහෙම නෙමෙයි මගේ මගේ කියලා වෙවුලනවා යා දැන් මේ කෙනා එහෙම නෙමෙයි ගිජු නොවේ වේයි නොමත් වූයේ වෙයි. තමන්ගේ වස්තු සම්පත් වලට මත් වෙලත් නැහැ. එහි නොබැස ගත්තේ වෙයි. ආදීනව දක්නාසුළු ඌයේ. ඒ ඇල්මෙන් නිදහස්සන ප්‍රඥාව ඇතුව භෝග සම්පත් අනුභව කරයි. මං ඉතින් කොච්චර ධාර්මිකව හොඳින් මේවා හම්බ කරගෙන හිටියත්. යුතුයකම් ඉෂ්ට කළත්. මහා පිංකම් කළත්. මට මේ හැම එකක්ම එක සුළු මොහොතෙන් අහිමි වෙලා යනවනේ මම පරලෝකේ යනකොට මේ මගේ වටා මාව වර්ණා කර කර ඉන්න එක්කෙනෙක්වත් දෙන්නේ නැහනේ දැන් මේ කාටවත් දැන් මේ අර ඇනුම් පද කියනෝ නෙමෙයි හින්ට් පාස් කරනවා නෙමෙයි Taman තනියෙන් හිතනවා මේ කවුරු මට මේ රත්තරන් කියලා මගේ පස්සෙන් ආවත් මේ කවුරුත් මලකට කෑල්ලක්වත් අරගෙන මගේ පස්සෙන් එන්නේ නැහනේ දැන් Taman තනියෙන් හිතනවා මේ ඔක්කොම අනිත්‍ය සංස්කාරනේ මේ හැම එකක්ම අයිති අසාර වූ සසරටනේ කියලා විදර්ශනාවෙන් හිතනවා දැන් කී දෙනයිද 10යි දැන් තමයි විස්තරේ පටන් ගන්නෙ ඔන්න විස්තර කරනවා ගෘහපතිය කම්සප අනුභව කරන මිනිස්සෙක් ඉන්නවනේ අර අධාර්මිකව දරුණු විදියට හම්බ කරන තමන් සැප නොවිදින මෙන්න මේ පුද්ගලයාව තුන් කරුණකින් ගරහන්න ඕනේ කියනවා. තුන් කරුණකින් ගරහන්න ඕනේ කියනවා. ඒ තුන් කරුණ තමයි අධර්මයෙන් සැහැසිව හම්බ කිරීම. ඒක හොඳ නැති වැඩක් කියනවා. දෙවන කාරණේ තමයි කියනවා තමන් සැප නොවිදීම. තුන්වන කාරණේ තමයි කියනවා නොබෙදීම සහ පිං නොකිරීම.
ඒක හොඳ නැති දෙයක් කියනවා. පේනවද? අධාර්මිකව සැහැසිව හම්බ කරනවා තමන් සැප විඳලත් නැහැ. තේරෙනවද? තමන් සනීපයක් අත්දැකලත් නැහැ. යුතුකම් ඉෂ්ට කරලත් නැහැ. පිනකට දහමට යොදවලත් නැහැ. මොන පළවෙනි පුද්ගලයා. දෙවනි පුද්ගලයා ගැන විස්තර කරනවා කාඹෝගී ගිහියෙක් ඉන්නවා අධාර්මිකව දරුණු විදියට හම්බ කරනවා. මේ හම්බ කරන පුද්ගලයාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කරුණු දෙකකින් ගරහන්න ඕනේ එක කාරණයකින් පසසන්න ඕනේ කියනවා. බණකෝ මේ බුදුරජාණන්සේගේ විග්‍රහය. උන්වහන්සේ පවසන මෙහිම අධර්මීන් සැහැසිව භෝග සම්පත් හම්බ කිරීම ගැන ගරහන්න ඕනේ කියනවා. ඇයි ඒක හොඳ නැති දෙයක්නේ? හැබැයි හොඳක් කියන්න ඕනේ කියනවා. අධාර්මිකව දරුණු විදියට හම්බ කරත් තමන් සැප විඳිනවනේ. දැන් අපේ ක්‍රමයට ගත්තොත් නම් මේක වැරදි කියලා අපිට හිතෙනවා. බුදුරජාණන්සේ ක්‍රමයට ඒක වැරදි නෑ. බුදුරජාණන්සේ බලන්නේ මේක පුද්ගල සංඥාවෙන් ආත්ම සංඥාවෙන් නෙමෙයි. හේතුඵලවලට අනුව බලන්නේ. අධාර්මිකව හම්බ කරත් තමන් දුක් විඳීම බුදුවරු අනුමත කරන්නේ නෑ. තේනවද? අධාර්මිකව හම්බ කරත් තමන් තමන්ගේ සැපය ගැන හිතනවා නම් ඒ සැපේ අත්දකින්නවා නම් උන්වහන්සේ පවසනවා ඒක පසසන්න ඕනේ කියනවා. ඇයි? තමන් දුක් නොවිඳින නිසා. බලන්න උන්වහන්සේ මේ අනුන්ගේ සැපේට කොච්චර කැමති කෙනෙක්ද කියලා. දැන් අපිට නම් හිතෙන මේක සමාජ විරෝධී දෙයක්. අධාර්මිකවනේ හම්බ කරලා තියෙන්නේ. ඈ රක්කු පෙරලානේ. මස් විකුණලානේ. නේද? විවිධ දේවල් නෑ ජාවාරම් කරලානේ. ඔය ලොකු ලොකු ඈ දේවල් කරගෙන ඉන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අධාර්මිකව හම්බ කළත් තමන් සනීපෙට ඉන්නවනම් අනේ කමක් නෑ කියනවා. ඇයි? තමන් සනීපෙට ඉන්නවනේ. ගරහන්න ඕන දෙවන කාරණේ තමයි කියනවා නොබෙදීම සහ පිං නොකිරීම. තුන්වන කාරණය. පුද්ගලයෙක් ඉන්නවා අධාර්මිකව දරුණු විදියට හරි හම්බ කරනවා. මෙයාගේ තියෙන අවුල මොකද්ද? මේ පුද්ගලයාට ගරහන්න ඕන කියනවා මෙන්න මේ කාරණේ. මොකද්ද? හරි හම්බ කරලා තියෙන්නේ හරි හම්බ කරන්නේ අධාර්මිකව දරුණු නපුරු විදියට නිසා. හැබැයි පසසන්නත් ඕන කියනවා. කරුණු දෙකකේ. මොකද්ද පසසීම? අධාර්මිකව හරි හම්බ කළත් තමන් සනීපෙට ඉන්නවා සුවපත්ව ඉන්නවා. ඒ වගේම බෙදනවා යුතුයකම් දන්නවා පිං කරනවා. මේකෙන් සමාජ මතයක් හදා ගන්න හොඳ නෑ. හරි වැඩක් නේ කියලා. ලේ පුතජන මට්ටමනේ. බුදුවරු මේක දකින්නේ හේතුඵලවලට අනුවමයි. අධාර්මිකව හම්බ කිරීම හොඳ නෑ. දරුණු විදියට හම්බ කිරීම හොඳ නෑ. උනාස ඒක හොඳයි කියලා කියන්නේ. නමුත් තමන් සනීපෙට ඉන්නවා නම් යුතුයකම් ඉෂ්ට කරනවා නම් පිං කරනවා නම් ඒක හොඳයි කියනවා. ඇයි? ඒකෙන් තමන්ට මත්ෙහි පුණ්‍ය විපාක සකස් වෙන්නේ නැද්ද? පුණ්‍ය විපාක සකස් වෙනවා. අධාර්මිකව හම්බ කිරීමටත් ඒකට පුණ්‍ය විපාකද? ඒකට පාපී විපාක කුසල විපාක සකස් වෙනවා. ඒවා වෙන වෙනමම තමයි සිද්ධ වෙන්නේ. තේරෙනවද? දැන් උන හතරවෙනි පුද්ගලයා ගැන විස්තර කරනවා. ඒ පුද්ගලයා මේ ධර්මයෙන් අධර්මයෙන් සැහැසියෝ නොසැහැසියෝ දෙකෙන්ම හම්බ කරනවානේ. හොඳින් නරකින් සාමයේ යුද්ධෙන් දෙකෙන්ම හම්බ කරනවා. එහෙම පුද්ගලයෙක් ගැන භාග්‍යවතුන් වහන්සේ පවසනවා ගෘහපතිය මේ කාම්බෝගී තැනැත්තා එක් කරුණකින් පසසන්න ඕනේ. තුන් කරුණකින් ගරහන්න ඕනේ. පැසසිය යුතු කාරණේ තමයි කියනවා මේ පුද්ගලයා අර අධර්මීන් සැහැසිව හම්බ කරන්නේ නැහනේ. එක කොටසක් ධාර්මිකව තේනවද? අනුන්ට වද නොදී හම්බ කරන කොටසක් තියෙනවා. ආන් ඒ කොටස හොඳයි කියනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මස් වෙළඳාමද එළවලු වෙළඳාමද? එළවලු වෙළඳාම හොඳයි. මම උදාහරණයක් ගත්තේ. ඒ එළවලු කියන්නේ වෙළඳ පොලේම තියාගෙන මොකද කරන්නේ? මාංශ විකුණනවා. ඒක උන්වහන්සේ අනුමත කරනවද? ඒක අනුමත කරන්නේ නැහැ. ඒ හාල් පොල් විකුණන තැනම අර කෘමිනාශක විකුණනවා. අර කැර පොත්තු මරන නේද? අර මීයන්ට වහ තියෙනවා. ඒවත් තියෙනවා.
මිනිස්සු මුදලාලි මට හාලුයි පොලුයි තෙලුයි දෙන්න මීයු වර්ණයකකුත් දෙන්න කැරපොත්ත වැඩි කැරපොත්ත මන ස්ප්‍රේ එකකුත් දෙන්න එතන එකම වෙළඳ පොලේ තියෙනවා බඩු එතන ධාර්මිකවත් හම්බ කරනවා අධාර්මිකවත් හම්බ කරනවා තේරෙනව නේද මීට වඩා තේරුම් ගන්න ඔබට ඥාණි තියෙනවා එතන භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ අධර්මීන් දරුණුව හම්බ කරන එක අනුමත කරන්නේ නැහැ හැබැයි එහෙම හම්බ කරන මිනිස්සු අතරත් ඉන්නවා කියනවා තමන් කන්නේ බොන්නේ අදින්නේ සැප විඳින්නේ ඒක හොඳ නැහැ කියනවා බෙදන්නෙත් නැහැ යුතුකම් දන්නේ නැහැ පින් කරන්නේ නැහැ ඒවා ගැරෙහි යුතුයි කියලායි භාගතුන් වහන්සේ වදාරන්නේ උනේ ඊළඟ කාරණය ගෘහපතිය කාම්භෝගී මිනිස්සෙක් ඉන්නවා ධාර්මිකව අධාර්මිකව දෙකම කලව මේ හම්බ කරනවා හොඳින් නරකින් දෙකෙන්ම හම්බ කරනවා සෑසිව නොසෑසිව ගෘහපතිය මේ කාමභෝගී තැනැත්තා දෙකරොණකින් පැසසිය යුතුය දෙකරොණකින් ගැරහිය යුතුය කරුණු දෙකකට හොඳ කියන්නේ කරුණු දෙකකට දොස් කියන්න ඕනේ දැමන දොස් කියන්න ඕනේ කියන එක තුනස දේශනා කරනවා ගරහණෝ කියන්නේ ඒකනේ එනම් ධර්මයෙන්ද නොසැහැසිකමෙන්ද භෝග සම්පත් සෙවීමට වසසන්න ඕනේ දොස් කියන්න ඕනේ දොස් කියන්න ඕනේ ඇයි ඒ මේ දොස් කියන්න ඕනේ කියලා කියන්නේ මේ කඩවල වල ඉස්සරහට ගිහලා බයිනවා කියන එක නෙමෙයි ඈ ඒක හොඳ නෑ කියලා තමන් අවබෝධ කරගන්නවා කියන එකයි රණ්ඩුව දාගන්න එපා ඈ උදලාලි එළවලු විකුණන එක නම් හොඳයි ඔහේ අදින ඉඳලා මස් විකුණනවා නෙමෙයි අපි ගමම රැස් කරනවා ඔහෙට විරුද්ධව ඒවට ලෑස්ති වෙන්න එපා කරගන්න කෙනෙක් කරන වෙලඳාමක් කරගත්තද නේද තමන් නිවැරදි වීමයි වැදගත් වෙන්නේ පැහැදිලිද ඉතින් මේ සඳහන් කරන මෙහිම දෙකරොණකින් ගැරහිය යුතුය හරිද පැසසිය යුතු පළමු කාරණේ නම් කියනවා නොසැහැසිව ධර්මයෙන් හම්බ කරන එක හොඳයි කියනවා ගැරහිය යුතු පළවෙනි කාරණේ නම් අධර්මයෙන් දරුණුව හම්බ කිරීමයි ප්‍රශංසා කළ යුතු දෙවන කාරණේ නම් තමන් සනීපෙට ඉන්නවා තමන් සැප විඳිනවා ඒ වගේම ගැරහිය යුතු දෙවන කාරණේ නම් යුතුකම් ඉටු නොකිරීම සහ පින් නොකිරීම නැස ඒක අනුමත කරන්නේ ඊළඟ කාරණේ ගෘහපතිය මෙහිලා කාම සැප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මේනුත් අධර්මේනුත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් භෝග සම්පත් සොයයි ධර්මේනුත් අධර්මේනුත් සැහැසි ලෙසත් නොසැහැසි ලෙසත් භෝග සම්පත් සොයා තමාව සුවපත් කරයිද පිනවයිද බෙදා දෙයිද පින් කරයිද ගෘහපතිය මේ කාම භෝගී තැනැත්තා තුන් කරුණකින් ප්‍රශංසා කළ යුතුයි එක් කරුණකින් ගැරහිය යුතුයි මේ වෙන්වෙන්ව පෙන්නනවා ගුණය සහ දුබලතාවය එහි ප්‍රශංසා කළ යුතු පළමු කරුණ නම් ධර්මයෙන් නොසැහැසිව හම්බ කිරීම එහි ගැරහිය යුතු කාරණේ නම් අධාර්මිකව දරුණු විදියට හම්බ කිරීම මේ මෑතක මේ මන් දන්න හිතවත් අපේ සහෝදරයෙක් කතා කළා කිව්වා හාඳුරුවනේ මට මේ මස් වෙළඳාමක් කරන්න ඒජන්සියක් බාර ගන්න ලැබුණා ලොකු ප්‍රොෆිට් එකක් තියෙනවා ලොකු ලාභයක් තියෙනවා මොකද හාඳුනේ වහන්සේගේ අදහස මම කිව්වා මගෙන් ඇහුවෙම පැහැදිලි පිළිතුරක් අවශ්‍ය නිසානේ මම ඔයාව කතරලා දාන්න මේ නුට ආදායම් නැති වෙලා තියෙන්නේ ආදායම් වැහිලා තියෙන්නේ. එතෙ මේ කොවිඩ් එකත් එක්ක ලෝකේ කී දෙනෙකුට ආදායම් නැති වුණාද නේ? නේද? මාස්, සැනිටයිසර්, ග්ලව්ස් නේද? ඕකනේ දැන් ලොකුම වෙළඳාම. ඕකට වෙළඳාම තියෙනවා. අනිත් ඒවා වෙළඳාම ඔක්කොම අඩු වෙලා තියෙන අත්‍යවශ්‍ය ආහාර පාන වලට විතරක් වෙළඳාම තියෙනවා. ඒකත් ගිනි ගණන්. නේද? තායිලන්තේ ගිහලා පොල් ගේන්න තිබ්බනම් මීට හොඳයි. ලංකාවෙන් පොල් කනවට වඩා නේද ලංකා අර්ථාපල් කන්න බෑ ඇයි කන්න බෑ රස නැද්ද ගිනි ගණන් පකිස්තානෙන් බංග්ලාදේශෙන් ඉන්දියාවෙන් එන අල තමයි ලාභ නේද
देशीय दे मनोवंद किया ने को लाभ देशीय व हादने किसी दया क्लाब ने देशीय दे देशीय आये द स्वदेश किया ने हिमी ने ये तिंग अपि हरि अवासनावंत जाती अन्ने अपे हुंदम तेटिक बोलने का उदे अपि द ने बोविट अपि बोलने खासलते ने दास्तिक रसमते कपिट लबे ने रसमते इंगलंती आये बनो इटाली आये बनो अमेरिका आये बनो सिलोन टी अपने सिलोन टी ने अपने सिलोन डस्ट एक ने ऐसा कहता कमान ने ने डस्ट के नाम सिलोन ने एमोट तीत मुनी एक निशा ने समाहरु इन ने वा दार्मिंग आदार्मिंग देखिए महंब करने वा है बे धर्मिंग हम्ब करने कहूँ दाई अधर्मिंग हम्ब करने कहूँ दाने तिंगारा मालू विलंदाम टारा लबी चावस्ता व संपूर्णी में आए क अतहल दें मा तब तरुला में कथा कले वहाँ तो ने में सूरतल मसून व्यापार या करेगे नहीं आना वा और एक्वेरियम में काक मिनी में दुराक इति में हूँ दाई देहु में विलंदाम मां को इतिंग सत्तु इकुन्ने के निकराने नहीं हीरा करेगे नहीं वो हीरा करने सत्तु हादना कोटे सत्तु की इतने एक मेरे ने वादे पिली का दरस्सा आवाक माँ कितने उके नौकरे विनिंगी का क्वार्ट करेगा ने प्लान होता है अतएर यार नहीं ये वाके बुद्धिमान तरुण लामा इन्ने वां अनित्य कमी धार्म को करने पुलान रस्सा वाल मेल ओके कोचर थिए ने वादे नहीं ये अतर आर वाके खरुमा कार के करने माता का हंडो नहीं थे ये मोविंडो उन्ने तेन वाद तो ऐतम के निक किन ने वां धर्मेन नोसहसीव हम्ब करनो ये अतर अधार्मिक व सहसीव थम्ब करनो ये कहूँ दने धार्मिक व नोसहसीव हम्ब करने कहूँ दाई तमंग सेपविदी ने वां तमंग सतुटेंग इन ने वां युतुकांग इष्ट करना वां ये वक्को मोहुंद दी वाल ने दाने टा पीने टा बेदने वां मैं वक्कों पसंद साकले युतु खारना उन्हें ईलंग कारने ग्रहोपति ये महिला काम से पानुभव करने पुत्गले किन ने वां धर्म ये नोसहसी वां हम्ब करनो है बे इमांगे यार नमक की हुआ मनिया कान्ने मनिया आदिन्ने मेरे विनोदियक सतुटक ने ओन तरह बैंक बोतले साल ली तेरो लोकु वातु कुंबुरु मालिका वगे केवल है बे मानुष शेर सतुटक ने मूने नारक करगत गमंग इन्नी नी आंग ये जाती के निक नंग वेंडे पा ऐ नैति मानुष या नैति कामटे ने केला इन्नो තියෙන මනුස්සයත් නැති කෙනා වගේ ඉන්නකොට ඒක අල්පේච්ච කමද ඒක ධර්මයක්ද ඒක ගුණයක්ද ඒක සීලයක්ද නැහැ ඒක පෞකාරකම සසරේ දන් දීලා තිනවා හිත පහදගෙන නැහැ හිත අපහදගෙන දන් දුන්නට පස්සේ දීපු නිසා ලැබෙනවා හැබැයි අපහැදීම නිසා ලැබිච්චදී විඳින්නට යාට හිත නැමෙන්නේ පිනක් නැහැ ඒ જાති අය නැද්ද ඉන්නවනේ मेवगे पुद्गले एक बाग तुनास देशना करना एक करने की पससंदों की ना ये तो मैं की ना धार्मिक कब धरुन नवी हम्ब केरी म है बे गराहन डों की ना थमंग से पविंदी नित्ने युतुकां दान नित्ने युतुकां करण नित्ने पीने कटे युद्वान नित्ने ईलंग कारणे धार्मिक व धरुन नवी हम्ब करने मनुष्य किन ना मे मनुष्या धार्मिक व सनी पिट हम्ब कर ला तमं सेप विदीन हुंदाई नरकाई थे धार्मिको हंब करने का थोंदाई धरुणोवी हंब करने का थोंदाई तमं सेप विदीने का थोंदाई तेन तमं पहासुकं अतिने का थोंदाई है बे तमंगे अम्मा तांतरवत युतुकं इष्ट करन्ने तमंगे ज्ञाति इंते सहोदर पिरिसेट हिताईसी इंते ओहुगें किसी उपकारयक् नै මේ යමක් කමක් තියෙන මිනිස්සෙක් ගැන මේ කියන්නේ මේ දේශනාවේ යාචකෙක් ගැන නෙමෙයි මේ කියන්නේ යමක් කමක් තියෙන මිනිස්සෙක් ගැන මේ කියන්නේ එතකොට එහෙම කෙනා තමන් හරි හම්බ කරගෙන තමන් සැප විඳින එක හොඳයි හැබැයි
යුතුකම් ඉෂ්ට කරන්නේ නැත්නම් අම්මා තාත්තරවත් සලකන්නේ නැත්නම් පිනකට යොදන්නේ නැත්නම් ඒකට ගරහන්න ඕනේ කියනවා. අනී අනාතේක් වගේ මැරෙන්නයි හදන්නේ කියලා. ඒ තමන්ට කොච්චර තමන් සැප දුන්නත් තේනවද? තමන් පිනකට යමක් බැහැරට යොදවල නැත්නම් කොටිම තමන්ගේ මව්පියන්ටවත් යුතුකම් ඉෂ්ට කළා නැත්නම් පිනකට දහමක යොදවල නැත්නම් තමන් රණ්ණාකරයක බැහැගෙන හිටියත් තේනවද? මිනි පළඟක ආහාර අනුභව කළත් මැරෙනකම් විතරයිනේ. එතැමිට මැරෙන්න කලින්ම අර වතාරින්න එනවා. දරුණු ආබාධයක් හට ගන්නවා. ඊට පස්සේ කෑම දෙන්නේ පළඟෙද බටෙන්ද? නේ? ඊට පස්සේ බටෙන් තමයි යවන්නේ කැඳ ටික. සුප් ටික. නේද? මේ බෙල්ලෙන් විදිනවා සිදුරක්. බෙල්ලෙන් සිදුරක් විදලා සිරින්ජර් එකක් ආධාරයෙන් මොකද කරන්නේ? ආ, ඔන්න සුප් ටික, මෝල්ට්, ඩියර ටික, කැඳ ටික ආමාශගත කරනවා. දිවෙන් ස්පර්ශ කරන්නවත් අවස්ථාව නැති වෙනවා. මැරිලා නෙමෙයි මේ ජීවිතුන් අතර ඉද්දි. ඒ වගේ ජීවිතමේ අපි ගෙවන්නේ ගිහි පැවිදි කතාවක් නෑ. තේනවද? පැවිදි අපිටත් ඒක ඒ විදිහටම උරුමයි. ආයි කිසි වෙනසක් නෑ. ඔන්න ඊළඟ කාරණේ. ධාර්මිකව හම්බ කරන කෙනෙක් ඉන්නවා, දරුණු විදියට හම්බ කරන්නේ නෑ. ඒ වගේම තමන් සනීපෙට සැප විඳලා ඉන්නවා. යුතුකම් ඉෂ්ට කරනවා. පිනට යොදවනවා. හැබැයි අවුල තියෙන්නේ මේ හම්බ කරපු දේවල් වලට ආසාවෙන් ඉන්නවා. තේනවද? භාගතුන් වහන්සේ දේශනා කරනවා තුන් කරුණකින් පසසන්න ඕනි, එක් කරුණකින් ගරහන්න ඕනි. පැසසිය යුතු කාරණේ නම් ධර්මයෙන් දරුණු නොවී හම්බ කිරීම. ධාර්මිකව දරුණු නොවී හම්බ කරනවා. ඒ වගේම දෙවන කරුණ නම් තමා සුවපත් වෙනවා, තමන් සැප විඳිනවා. ඒ වගේම බෙදා හදාගෙන යුතුකම් ඉෂ්ට කරගෙන පින් කරගෙන ඉන්නවා. හැබැයි ඒ පුද්ගලයා තුළ තියෙන අවුල තමයි භෝග සම්පත් වලට ගිජුයි, මත් වෙලා හිතින් අල්ලගෙන අනිත්‍යයි කියලා තේරු නොගෙන තමයි ඒවට අධික ආසාවෙන් ප්‍රඥාවකින් තොරව පරිහරණය කරන්නේ. මේක හොඳ නැති දෙයක් කියලයි භාගතුන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට පවසන්නේ. ඔන්න අවසාන කාරණය. ඔන්න ගිහි පුද්ගලයෙක් ඉන්නවා, ධාර්මිකයි, දරුණු නොවී හම්බ කරනවා. ඒ වගේම ඒ ධාර්මිකව දරුණු නොවී හම්බ කරලා තමන් සැප විඳිනවා, තමන් සනීපෙට ඉන්නවා. ඒ වගේම යුතුකම් ඉෂ්ට කරනවා, පිනුත් කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ පුද්ගලයා දන්නවා මේවා අනිත්‍යයි, මේවා අස්ථිරයි, මේවා අසාරයි, මේවා කොයි මොහොතේ හරි දාලා යන්න සිද්ධ වෙනවා. දැන් ලෝකෙ සැපම විඳපුවා ඉන්නවනේ. දැන් අපි ගත්තොත් මේ ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ප්‍රසිද්ධම පොප් ගායකයා කවුද? පොප් රජු මයිකල් ජැක්සන් නේද? කොහොම සැපයක් වින්දද? මයිකල් ජැක්සන්ගේ රූම් එක මයිකල් ජැක්සන්ගේ මේ චිත්ත තරංගවලට කල මේ වෙනස් කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවලු. මයික්‍රෝ චිප් එකක් එයා පාවිච්චි කරලා තියෙනවා, ටච් සිස්ටම්. ත්‍රයා කැමති නම් රතු කිව්වොත් ඔන්න එයාගේ විත්ති ටික රතු වෙනවා. හරිද? නිම්මාන් රතේ දිව්‍ය ලෝකයේ වගේ කරලා තියෙන්නේ. හරිද? ඉතින් එහෙම කරපු කෙනා නමුත් අවුරුදු 60ක් හිටියේ නෑනේ. නේද? ඉක්මනින්ම මෙලවින් සමුගත්තා. ඒක තමයි ජීවිතවල ස්වභාවය. හැම දෙයක්ම වේගයෙන් ඉක්මනටම ලැබෙන කොටත් ආවුස අඩු වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම නෙමෙයි, ඇතැම් කෙනෙකුට. වේගයෙන් හැම දෙයක්ම අතිවේගීව ලැබෙන කොටත් පරිස්සම් වෙන්න ඕනි. ඒක ආයුෂයට හිතකර දෙයක් නෙමෙයි. ඒක නිසා ගෘහපතිය, භාගතුන් පවසන ගෘහපතිය, මේ වනාහි ලොවෙහි දක්නට ලැබෙන කාමභෝගී ගිහි අයය
ගෘහපති මේ පුද්ගලයන් 10 දෙනා අතරින් කාම්බෝගින් අතුරින් කම්සප අනුභව කරන එක් පුද්ගලයෙක් ධර්මයෙන් දරුණු නොවි සම්පත් සොයා ධර්මයෙන් නොසැහැසිව භෝග සම්පත් සොයා තමන් සැප විඳීද තමන් පහසුකම් අත් විඳීද අන් අයට බෙදා යුතුකම් ඉෂ්ට කරයිද පිනට දහමට භෝග සම්පත් යොදවයිද ඒ භෝග සම්පත් පිළිබඳව ගිජු නොවි මත් වෙන්නේ නැතුව ඒවා හිතින් අල්ලගන්න නැතුව අනිත්‍යයි කියලා අවබෝධ කරගෙන අනේ මට මේවා දාලා යන්න වෙනවන්නේ කියලා ප්‍රඥාවෙන් භෝග සම්පත් අනුභව කරයිද මේ දස වැදෑරුම් කාම භෝගින් අතුරින් මෙන්න මේ දහවන පුද්ගලයා අග්‍ර වෙයි ශ්‍රේෂ්ඨ වෙයි ප්‍රමුඛ වෙයි උත්තම වෙයි වඩාත් උත්තරීතර වෙයි ඒ වගේ කෙනෙක් තමයි අනාථපිණ්ඩික සිරිතුමා කියලා කියන්නේ තේරෙනවද 54 කෝටියක් වේදන් කරා දැන් සාමාන්‍යයෙන් අපි අහන්නේ කජු වැටද කොස්සටද කියලා හිතා ගන්න බෑ අනාථපිණ්ඩික සිරිතුමාගේ ශ්‍රද්ධාව ඉතින් එහෙම කරලා එතුමාට පාඩුවක් වුන්නේ නෑනේ එතුමා මිය ගිය දවසේම පාන්දර ජාමේ එකට දෙකට විතර මහා ආලෝකයක් මැදම රාත්‍රියේ ගීතවනා රාමෙට ඌටි ඉඳලා ගාථා කියලා නොපෙනී ගියා උදේසන ආනන්දහාමුදුරුවෝ කියනවා ස්වාමීනි මහා ආලෝකයක් ඊයේ විශේෂ ආලෝකයක් ආනන්ද ඔබට හිතෙන්නේ ඒ ආලෝකයෙන් එන්නේ ඇත්තේ කවුරු කියලාද ස්වාමීනි එකත් දෙකටම ඔය අනාථ පින්ඩික සිටුතුමා වෙන්න ඕනේ දිව්‍ය ලෝකේ ඉඳලා එන්නේ ඇත්තේ ආනන්ද ඔබට දෙවියන් දකින ඥාණි නැතත් ඔබ තරකේන අවබෝධ කරගත්තා කියනවා ඒ අනාථ පින්ඩික දෙවියන් තමයි කියනවා දැක්කද එහෙනම් අනාථ පින්ඩික සිටුතුමා පින් කරලා කොහෙද ගියේ දෙවියන් අතරට ගියා දෙවියන් අතරට ගියේ නිකම්ම නිකම් පුතජණේ කැටියට නෙමෙයිනේ සෝවාන් ශ්‍රාවකේ කැටියටනේ ඒ සුදත්ත තරුණයා කාලෙවනේ සෝතාපන්න වුණේ එහෙනම් අපිටත් මේකෙන් ගන්න පාඩමක් තියෙනවා ඔබ ගිහි අය හැටියට ධාර්මිකව අනුන්ට දුක් කරදර නොදී හම්බ කරන්න ඕනේ මහන්සිලා යමක් උපයන්න ඕනේ තමන් සනීපට ඉන්නත් ඕනේ හරිද තමන් සැප විඳින්න ඕනේ ධාර්මිකව අම්මට තාත්තට බිරියට දරුවන්ට ඥාතීන්ට හිතයි සියෙන යුතුයකම් ඉෂ්ට කරන්නත් ඕනේ තමන්ට ශක්තිපමණේ තේනවද පින් කරන්නත් ඕනේ ඒ වගේම හරි හම්බ කරපු දේවල් කොච්චර තිබ්බත් හිතන්න ඕනේ මේවා එකක්වත් නිත්‍ය නෑ සදාකාලික නෑ තිරසාර නෑ මේවා හැම එකක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන අවබෝධය ඇතුව හිටියොත් ඔබ ගිහි ගෙදර ගත කරන ශ්‍රේෂ්ඨ ගිහියෙක් බවට පත් වෙනවා තේරෙනවද ඒ පිණිස ඔබ හැම දිනාටම මෙම කාමභෝගී සූත්‍ර දේශනාව ශ්‍රවණයෙන් ලත් උදාරතර පුණ්‍ය ධර්මයෝ මහෝපකාරී වෙත්වා අද මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ ඉසුරු උයන ලූල් ඇල මුල්ල පයාගල් ලිපිනේ පදිංචි අතුලුවගේ අනෝජනී ප්‍රියදක්ෂිකා මහත්මිය ඇතුළු පවුලේ දූදරු ඥාති හිතයිසින්ද පිරිවරාගෙනයි. ඉතින් එතුමිය ප්‍රධාන පවුලේ හැමතෙම මෙම ධර්ම දානමේ කුසලය චතුරාරි සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙත්වා. බලාපොරොත්තු වෙනවා පුණ්‍යානුමෝදනා කිරීමට අභවයටපත් පියුමාල් මදුශංක වල්පිට දුල්ෂාන් කලන වල්පිට ආරොන් සිඤ්ඤෝ ආර් එම් වීරකෝන් DM හීන් මෙනිකේ යන අයට මේ ධර්ම දානමේ කුසලයේ සසරේ කල්යාණ මිත්‍ර ඇසුර ලබා ගැනීමට සදහම් ශ්‍රෝණී කොට නුවණින් විමසා ධර්මාවබෝධයෙන් සසර දුකින් නිවා නිවණින් සැනසෙන්නටම හේතු වාසනා වෙත්වා කියලා අපි ඥාතීන්ට පින් දෙමු. තවද RM විමලාවති මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සැලසේවා. ශමීරා කිත්මිනි ශමීර සම්පත් දිනුෂිකා මදුෂානි යන දූපුතුන්ලාටත් නිදුක් නිරෝගී සුව සහනිය සැලසේවා.
ප්‍රඥා ලෝකයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වේවා. ධර්මදේශක ස්වාමින් වහන්සේට සෙත් වේවා. අපෝත්‍ති වදාළ දරණාගම කුසල ධම්ම නාහිපාණන් වහන්සේටත් රටවැසි ලෝවැසි සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවසහනය වේවා. දම් දෙසුමට සහභාගී වූ පවුලේ සියලුම ඥාති හිතයිසීන්ටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් සියලු සැනසිල්ල වේවා කියලා ආශිර්වාද කරනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරුන්ටත් රටදැය සමී වෙනිවෙන් දිවිපිදූ වීරෝදාර පැවිදි උතුමන්ට මෙන්ම අභිහිත රණවිරුවන්ටත් කොවිඩ් වසංගතයේ හේතුවෙන් ලෝකේ පුරා ජීවිතවලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත සෑම සුළු දිනාටමත් මේ හැම පිනක්ම සංසාර දුකින් අත් මිදීම පිණිසම හේතු වාසනා වෙත්වා. අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් මෙම කළුතර ඈතගම බෞද්ධයා ශාකා ආයතනයේ අධිපතිත්වයේ හොබවන අති පූජනීය මලේගොඩ නන්දනායක ස්වාමින් වහන්සේ වර ප්‍රමුඛ පුෂ්පාරාම විහාරවාසී සමස්ත මහා සංඝ රත්නයටත් ත්‍රිනිකායක සියලු උතුම් පූජනීය මහා සංඝරුවන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් පිණිස පවතිවා. වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති නායක ස්වාමින් වහන්සේටත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ කළුතර ඈතගම ශාඛාවේ සේවයේ නියුතු සියලු දෙනාට මෙන්ම සමස්ත බෞද්ධ කාර්ය මණ්ඩලයටත් සෙත සැලසේවා. ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ බෞද්ධ සෑම සිළු දෙනාටම මේ උදාර්තර පුණ්‍ය ධර්මයෝ අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.